ස්වාමීන් වහන්ස අධිගමයක් ලැබපු කෙනෙක් තමා අධිගමයක් ලැබපු බව ප්‍රකාශ කරනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් අධිගමයන්ට පත් වුණොත් ඔය අධිගමයන් සම්බන්ධනේ හුඟා ප්‍රශ්න තියෙන සමාජයේ තේරෙනවද? අධිගමයන්ට පත් වුණොත් නෝනා එයා හේතුන් හතරක් නිසා අධිගමයන් ප්‍රකාශ කරනවා කියලා. පළවෙනි කාරණේ තමයි මෝහය නිසා ප්‍රකාශ කරනවා. මෝහය කියන්නේ මෝඩ භාවය. දෙක මානසික රෝගී භාවය නිසා අධිගමයන් ප්‍රකාශ කරනවා. මන්දබුද්ධික භාවය නිසා අධිගමයන් ප්‍රකාශ කරනවා. හතර නෝනා එයා අවබෝධයෙන්ම ප්‍රකාශ කරනවා. අවබෝධයෙන්ම තමන් සෝවාන් ඵලයට පත් වෙලා සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයට පත් වෙලා අවබෝධයෙන්ම ප්‍රකාශ කරනවා. ඒ නිසා නිරේතුරුව මෙන්න මේ කාරණා හතරක්ම අධිගමයන් ප්‍රකාශ කරද්දී මේ කාරණාන් හතරටම යටත් කරලා තමයි අපි ඒක දකින්නේ. මානසික රෝගී භාවය නිසා වෙන්න පුළුවන්, මෝහය නිසා වෙන්න පුළුවන්, මන්දබුද්ධික ස්වභාවයන් නිසා වෙන්න පුළුවන්. මෙවැනි ස්වභාවයන් සමාජය තුළ තියෙනවා නම් අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ අනුන්ගේ අධිගමයන් සොයන්නේ නැතුව අපේ අධිගමයන් ගැන කටයුතු කරගන්න. අනුන්ගේ අධිගමයක් දකින්න පුළුවන් ඕනා ලෞතුරා බුදුරජාණන් වහන්සේට පමණයි. සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් අනුන්ගේ අධිගමයක් දකින්න බෑ. වරක් සාරිපුත්ත මහරහතන් වහන්සේ අර ලකුණ්ඩ බද්දිය කියන ස්වාමීන් වහන්සේට කමටහන් දෙනවා. ලකුණ්ඩ මේ ඇස අනිත්‍යයි, මේ ඇස අනිත්‍ය නිසා ඇස නිසා සකස් වෙන්නා වූ පස්ස වේදනාවන් අනිත්‍යයි කියලා කමටහන් දෙනකොට එතනින් බුදුරජාණන් වහන්සේ වඩිනවා. වඩිනකොට බුදුරජාණන් වහන්සේ කියනවා සාරිපුත්ත ලකුණ්ඩ කරගත යුතු දේ කරගෙන ඉවරයි. ඉතින් නැවත ලකුණ්ඩට කමටහන් දෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ලකුණ්ඩ බද්දියේ මහරහතන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ ඒ වෙලාවේ හිටියේ. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා අනුන්ගේ අවබෝධයක් නොනා දකින්න පුළුවන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. ඉන් මෙහා අපි ඒවා දකින්න යනවා නම් අපි තීරණ තීන්දුව වලට එනවා නම් ඒ එන මොහොතක් පාසා නොනා අපි අපේ ජීවිතේට මෝහය අසද්දා වෙකුතු කරගත්ත වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේට තියෙන ඥානයක් අපි ලබා ගන්න හදන. ඒ නිසා නිරේතුරුවම සමාජයේ තුල නොනා කෙනෙක්ගේ අධිගමයේ කියනකන් දැන් උතුම් රහත් ඵලයේ කියන කාරණේ ගන්නකො. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජීවත් වුණ රහතන් වහන්සේලා හිටියා. එක රහතන් වහන්සේ කෙනෙක් නොනා නිරේතුරුවම දැන් බුස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා. වඩිනකොට ජලපාරක් තියෙනවා. ජලපාරේදී උන්වහන්සේලා ජලපාරට බැහැලා තමයි වැඩි. නමුත් මෙතන එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ ජලපාරට බැහැලා අඩිය තියලා වැඩි නෑ. උන් මේ පැත්තේ ඉඳන් ඒ පැත්තට වයින්. ඒතර පණිද්දි මේ ස්වාමීන් වහන්සේලා බුදුරයන් වහන්සේට ගිහිල්ලා පැමිණිලි කරනවා. මේ ස්වාමීන් වහන්සේ මේ අපි වගේ බැහැලා ගියේ නෑ මෙතන ඉඳන් ඒ පැත්තට පැන්න කියලා. ඒතර බුදුරයන් වහන්සේ බලනවා කවුද මේ? රහතන් වහන්සේ නම. ඒතර මේ මෙතන ඉඳන් මේ පැත්තෙන් ඒ පැත්තට පැන්නේ සාංශාරික පුරුදු නිසා අතීතයේ 500 වතාවක් වඳුරු කුලයේ ඉපදිලා ඉඳලා සාංශාරික පුරුද්දට පැන්න කියලා. නමුත් එහෙනම් මේ ජලපාරේ මේ පැත්තේ ඉඳන් ඒ පැත්තට පැන්නේ රහතන් වහන්සේ නම. ආයිමත් බුදුරජාණන් වහන්සේගේ කාලයක ස්වාමින් වහන්සේ කෙනෙක් ගෙවල් වල දානෙකට වැඩියාම අනිත් ස්වාමින් වහන්සේලාත් එක්ක පාත්‍ර හතක් වළඳනවා. ඒ පාත්‍ර හතක් වළඳනකොට අනිත් ස්වාමින් වහන්සේට ලැජ්ජාවක් මේක. උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේට ගිහිලා දේශනා කරද්දී බලනකොට උන්වහන්සේ රහතන් වහන්සේ නම. මොකද පහුගිය ආත්ම භාව 500ක ඇතුළේ ඉපදි. ඒ වගේ එක්තරා අවස්ථාවක මේ නගරයක නෝනා කොඩි කණුවක් හිටෝලා ඒ කොඩි කණුව මුදුනේ රත්නඳුන් පාත්‍රයක් තියලා විශාල ගෝසාවක් යනවා. පුළුවන් කෙනෙක් මේ රන් පාත්‍රය ගන්න තෑගි වශයෙන් මේක දෙනවා. තරඟයක් ඒක. නගරයේ තියෙන තරඟයක් අවුරුදු උත්සවයක් වගේ අර ලිස්සන ගහන කීම වගේ. නමුත් දැන් මෙහෙම තරඟ කරනකොට කවුරුත් මේක ගන්න නැහැ. මෙතනින් වඩිනවා ස්වාමීන් වහන්සේ කෙනෙක්. ස්වාමීන් වහන්සේට මේක ඇහෙනවා මේක ගත්ත කෙනාට පාත්‍රය ලැබෙනවා කියලා. උන්වහන්සේ ඉර්ධියෙන් ගමන් කරලා අර පාත්‍රය අරගන්න. අරන් බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන. නමුත් කවුද මේ? උන්වහන්සේ රහතන් වහන්සේ නම. උන්වහන්සේ රහතන් වහන්සේ නම. ඒ වගේම අර පිරින්ද වච්ච කියලා රහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ වැඩ හිටිය ගමට කියන්නේ පිරින්ද වච්ච ගම කියලා. මොකද ඒ තරම් උන්වහන්සේ ගමේ අයත් එක්ක සම්බන්ධයි. ඒ තරම් ගමේ අයත් එක්ක හිතවත් මත්තෙමින් උන්වහන්සේ හිටියේ. ඒතර උන්වහන්සේ නිරේතුරුව දායකින්ට කතා කරන්නේ උඹ බම් බොලන් කියලා වසලවාදෙන් කතා කරන්නේ. ඒතර මේ වසලවාදෙන් කතා කළේ ඇයි? ඊට ආත්ම භාව 500ක ඈත ඉඳන් මේ ස්වාමීන් වහන්සේ බමුණු කුලයක උප්පත්ති ලැබලා හිටියේ. ඒ නිසා මේ වසලවාදෙන් කතා කළේ කවුද? රහතන් වහන්සේ නමක්මයි. රහතන් වහන්සේ නමක්මයි. ඒ වගේම අර බලන්නේ බාහිය දාරුචිරිය කියන්නේ උනා කොලාතු ඇඳගෙන තමයි හිටියේ. එන උඩුකයට ඉරාවරණේ හිටිය කොලාතු වැඳගෙන හිටියේ. අර කසල ගොඩක ගොනෙක් කැරිලා මැරිලා හිටියේ. නමුත් ඒ මැරිලා හිටිය කසල ගොඩේ මැරිලා හිටිය බාහිය දාරුචිරිය රහතන් වහන්සේ නම. නේද? ඒතර අර සම්තිස ඇමතිවරයා පෙර දවසේ හොඳටම බීමත්ව පහුවදා උදේට අර අරක්කු ගඳ වහනේ වෙමින් හිටියේ. නමුත් ඒ සම්තිස ඇමතිවරයාත් පහුවදා උදේ රහතන් වහන්සේ නම ගිහි ඇඳුම පිටින්. ඒතර බලන්න අර කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ පුංචි කාලෙම අම්මා නැති වෙන්නේ. එන්න කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ භික්ෂුණීන් වහන්සේකට දාව තමයි උපදින්නේ. ඒ භික්ෂුණීන් වහන්සේ ගිහි කාලයේ මේ සිටු කුමාරියන්. නමුත් ඒ සිටු කුමාරිය දන්නේ නැහැ ගිහි ගෙයින් නික්මෙනකොට එයාගේ කුසේ දරුවෙක් ඉන්නවා කියලා එයා දන්නේ නැහැ. නමුත් පැවිදි වුණාට පස්සේ දැනගත්තේ කුසේ දරුවෙක් ඉන්නවා කියලා.
අවසානයේ කුසේ ඉන්න දරුවා ලෝකෙට බිහි කරලා අර කොසල් රජතුමන්ගේ අන්තපුර බිසෝරු හදලා මේ දරුවා ගිහිල්ලා පැවිදි වෙනවා කුමාරකාශ්‍යප නමින්. නමුත් අර අම්මා පුංචි කාලේ ඉඳන් දරුවා හෙව්ව දරුවා දකින්න ලැබුණේ නැහැ. නමුත් භික්ෂුණීන් වහන්සේ නම ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරන උපසම්පදා භික්ෂුන් වහන්සේ නම වහන්සේ නම. නමුත් මේ අම්මා දරුවා ගැන හිත හිතම අවුරුදු 20ක් විතර ගත කළා. දරුවා දැක්කේ නැහැ. නමුත් දැන් දරුවා කල්පනා කරනවා කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේ උතුම් රහත් ඵලයට පත් වෙලා උන්වහන්සේ කල්පනා කළා මම්මගේ ගම්පලාතට යනවා කියලා. වඩිනවා. දැන් උන්වහන්සේ ගම්පලාතට වඩිනකොට අර භික්ෂුණීන් වහන්සේත් පිණ්ඩපාතය යනවා. යනකොට උන්වහන්සේ දකින්න අර කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේ. නමුත් අඳුරන්නේ නැහැ. මොකද මේ උන්චි කාලෙම අයින් කරපු දරුවානේ. නමුත් තාත්තාගේ හැඩරුවින් අඳුර ගන්නවා මේ මගේ දරුවා කියලා. තාත්තගේ හැඩරුව දරුවට තියෙනවනේ මොකද එයා දන්නවනේ සිටු කුමාරයාගේ හැඩරුව මේ එයා හැඩරුවෙන් අඳුන ගන්නවා මේ නම් අනිවාර්යෙන්ම මගේ පුතාමයි කියලා. ඒ වෙලාවේ අර භික්ෂුණිය කරන්නේ අර කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේව බදාගෙන අඬනවා. ඉතින් අවුරුදු 20ක් හෙව්වනේ මගේ දරුවා කියලා. දැනගෙනකොට කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ දැනගන්නවා මේ අනිවාර්යෙන්ම මගේ අම්මයි කියලා දැනගෙන දැඩි ආකාරයෙන් අම්මට බයිනවා. ඔබ භික්ෂුණියක් ඔබ ප්‍රාතිමෝක්ෂ ආරක්ෂ මේ විදියට හැසිරෙන්නේ මෙහෙම කියලා දැඩි විදියට බයිනකොට මේ අම්මා හිතනවා දෙයියනේ මං අවුරුදු 20ක් පෙරුම් පුරුව මේ වගේ නරක දරුවෙක් දකින්නද කියලා එතනදිම දරුවා කෙරේ තෘෂ්ණාව අතහරිනවා. අතහැරලා ඔබ භික්ෂුණිය ගිහිල්ලා භාවනා වඩලා දරුවා කෙරේ තෘෂ්ණාව අනිත්‍යභාවය දැකලා උතුම් රහත් ඵලයට පත් වෙනවා. නමුත් ඒ අම්මාට අච්චර තදින් බැන්නේ කවුද? රහතන් වහන්සේ නම නේද? ඒ වචන තද වුණත් හිතේ තද ගතියක් තිබ්බේ නැහැ. තේන්න. ඒ නිසා නෝනා කවදාක්වත් අපිට රහතන් වහන්සේ කියන කෙනෙක් අඳුර ගන්න පුළුවන් කමක් නැහැ. මම මේ රහත් ඵලය ගැන කතා කළේ. එහෙනම් ඉතින් සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් කියන දේවල් බාහිරින් දැකලා අපිට අඳුරන්න නැහැ. අපි අඳුර ගන්න යන ප්‍රමාණයක් පාසා නෝනා අපි ඒවා නිසාම බලවත් ඇලීම් සහ ගැටීම්මයි සකස් කරගන්නේ. මොකද රහතන් වහන්සේ කියන්නේ මේ මාර්යාගේ උගුලෙන් මේ මාර්යාගේ පැටලුමින් ගැලවුණා වූ කෙනෙක්. ඒතර මේ මාර්යාගේ පැටලුමින් ගැලවුණා වූ රහතන් වහන්සේව අඳුනගන්න මාර්යාගේ පැටලීම තුල හිර වෙනා ඉන්න අපිට කවදාකවත් පුළුවන් කමක් නැහැ. එතකොට මේ මාර්යාගේ පැටලිල්ලෙන් ගැලවුණ රහතන් වහන්සේ අඳුනගන්න යන මොහොතක් පාසා අපි තව තවත් පැටලෙනවා. පැටලෙනවා කියන්නේ මොකද්ද? පැටලීමට අවශ්‍ය සංස්කාර රැස් කරන. සංස්කාර රැස් කිරීම නිසාම නැවත අපි අනුන් නිසා අපි භවය සකස් කරගන්න. අනුන් නිසා භවය සකස් කරගන්න. ඒ නිසා වර්තමාන සමාජයේ නොනා සද්ධාවෙන් දුර්වල වෙන්න බලවත් වූ විකට නාඩකම් ධර්මයේ නාමයෙන් එළියට එන්න පුළුවන්. ඒක හේතුඵල ධර්මයි. ඒතර බුදුරජාන් වහන්සේගේ උපස්ථායක වෙලා හිටිය සුණක්කත් හාමුදුරුව මේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයා. බුදුරජාන් වහන්සේත් එක වඩිනවා. වඩිනකොට මේ එක්තරා තැනක මේ ආජීවකයෙක් ඉන්නවා. ඒ ආජීවකයා බලූතයක් රකින්නේ. බලූතයක් රැකලා මේ අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි තමයි ඇවිදින්නේ. එයා කන්නේ බිමට දාපු කෑම දිවෙන් තමයි කන්නේ. අනේ මේ මිනිස්සයා දැකලා මේ සුණක්කත් හිතනවා මේ තමයි සැබෑම රහතන් වහන්සේ කියලා. මේ බලූත රකින මේ බිමට දාලා තියෙන බට්ටික දිවෙන් කන්න ඊගන්ට ආජීවිකය දැකලා සුණක්කත් හිතනවා මේ තමයි සැබෑ රහතන් වහන්සේ. මොකද මෙයා සියලු දේ අත්හැරලා ඇඳුනොත් අත්හැරලා ආහාර ටිකත් අත්හැරලා බිමට දාපු දේ කන්නේ. එතකොට මේ කවුද මේ සුණක්කත් කියන්නේ? ලිච්ඡවී රාජකුමාරේ. එතකොට මේ ලිච්ඡවී රාජකුමාරයාට බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක වෙන්න තරම් පින තිබ්බා. එතකොට මෙච්චර ශක්තිමත් පිනක් තිබ්බයි මේ සුණක්කත් හාමුදුරුවොත් අර බලූතේ රැක්ක මිනිස්සයා නෝනා රහතන් වහන්සේ කෙනෙක් හැටියට දැක්කා. ආයිමත් තවසක මේ සුණක්කත්ම අර එක තවත් ඔය වගේම ආජීවකයෙක් හිටියා. එයා නෝනා බොහොම පුංචි දෙයයි වළඳන්නේ. නිරාහාරවමයි ඉන්නේ. පොඩි ඇඟිල්ලෙන් ගන්න දෙයක් නැත්නම් පොඩි දෙයකට ගන්න දෙයක් තමයි වළඳන්නේ. ඊට වඩා දෙයක් එයා වළඳුවේ නැහැ. එයා යම් සීමාවක් තීරණය කරා මේ සීමාවෙන් එහාට යන්නේ නැහැ කියලා. එයා ඒ සීමාව ඇතුළෙම තමයි ජීවත් වෙන්නේ. එහාට යන්නේ නැහැ. දොර මෙයාව දැකලා හිතනවා දෙයියනේ මෙයා තමයි සැබෑ අතහැරීම තුල ඉන්නේ. ඒ නිසා මෙයා තමයි සැබෑම රහතන් වහන්සේ. අපේ මේ රහතන් වහන්සේලා කියන එන්නේ මේ කියලා අරය රහතන් වහන්සේ කෙනෙක් හැටියට හිපිලිගන්නේ. බුදුරජාණන් වහන්සේ හිත දැකලා බුදුරජාණන් වහන්සේ මේ ගැන අහනවා. එහෙනම් නෝනා අතීතයේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකය වෙලා හිටිය පුද්ගලයා අර වගේ බලූත ගෝවුත රකින්න අය රහතන් වහන්සේලා හැටියට දකින්න. තේනවා. ඒ නිසා ওই කාරණා දෙක දෙපැත්තට තියෙනවා. තේනවා. ඒ නිසා අපිට වර්තමානයේ කරන්න තියෙන හොඳම දේ තමයි අනුන්ගේ අධිගමයන් කවදාකවත් හොයන්න නම් යන්න එපා. මොකද මගේ ළඟට සමහරු ඇවිල්ලා කියලා තිනවා ස්වාමීන් වහන්සේ මම සෝවාන් ඵලයටපත් වුණා සකෘදාගාමි ඵලයටපත් වුණා කියන කාරණා මම නම් ඒ හැම දිනාටම කියන්නේ අනේ පුතේ ඔය සකස් වුණා වූ හිත පංච උපාදානස්කන්ධය ඔය හිත අනිත්‍යයි කියලා දකින්න. ඔය හිත අනිත්‍යයි කියලා දකින්න උතන තමයි මාර්ගයේ තියෙන අධිගමයන්. ඔබ ඔය හිත අරගෙන අල්ලගෙන දඟලන මොහොතක් පාසා ඔබට කවදාකවත් ඒ අධිගමයන් කරා යවෙන්නේ නැහැ. ඒ නිසා අපි සමාජයේ කොයි දේ දැක්කත් ඒ දේ ධර්මයේ හැටියටමයි දකින්න තියෙන්නේ. ඒ ධර්මය දකින්නේ ධර්මයත් එක්ක ගැටෙන්න නෙමෙයි. ඒතකොට ධර්මය දකින්නේ ධර්මය අවබෝධ කරගන්න. ඇලීම් ගැටීම් වලට යන්න එපා. සමාජයේ නිරතුරුව බුදුරජාණන් වහන්සේ කියන රූපය කියන්නේ මායාවක් කියලා.
එනිසා අනාගතයේ රූපේ එක එක ස්වභාවයෙන් එක එක ස්වරූපයෙන් එන්න පුළුවන් මේ සමාජෙට. ඒ එන රූපයන් නිරේතුරව මොකද සකස් කරලා දෙන්නේ? අපි තුල තව පැටලීමට අදාළ සංස්කාරයන් මේ රැස් කරලා දෙන්නේ. පැටලීමට අදාළ සංස්කාරයන් මේ රැස් කරලා දෙන්නේ. ඒ කියන්නේ නිරේතුරව අපි භවය සකස් කරගන්නවා මේ දකින සිදුවීම් වලින්. එනිසා කොයි වෙලාවකවත් අනුන්ගේ අධිගමයක් හෝ අනුන්ගේ ක්‍රියාකාරකම් හොයන්න අපිට යන්න අවශ්‍යතාවය නැහැ. තේරෙනවද? නිරේතුරුව මේ අනුන් ගැන හොයන්න කියන හිත ගැන හිතන්න. ඒ හිත ගැන හිතද්දී ඔබට සකස් වෙයි මේ හිතත් ඔබට අයිති නැති හිතක් කියන කාරණේ. ඒ නිසා ඔබට අයිති නැති හිතක් නිසා ඔබ අනුන්ටවත් අයිති නැති හිතක් ගැන හොයන්න යන්න එපා. තවත් කෙනෙක් සමාජයේ කොයි ආකාරයෙන් හැසිරුණත් නොනා ඒ හැසිරෙන්නේ යා තුල සකස් වෙන්නා වූ පංච උපාදානස්කන්ධය නිසා. එතකොට මේ පංච උපාදානස්කන්ධයට අයිතිද? එයාටවත් මේ පංච උපාදානස්කන්ධය අයිති නැහැ. එයා ගන්නා වූ තීරණ, එයා ක්‍රියාත්මක කරන්නා වූ තීරණ එයාටවත් අයිති නැහැ. පස්සපච්චය වේදන. පස්සේ නිසා සකස් වෙන්නා වූ විඳීම. ඒතොර එයාටත් අයිති නැති පස්සපච්චය වේදනා කියන විඳීම අපි අපේ ජීවිතේට අපේ කරගත්තොත් නොනා අපි දෙගොල්ලම නොදෙනුවත්ව භාවයෙන් නිරේතුරුවම අපි පංච උපාදානස්කන්ධ මායාවේ ග්‍රහණයට තව තව කොටු වෙනවා. ඒ නිසා සමාජයේ වර්තමානයේ සිදුවෙනා වූ මේ කිසිම දෙයක් නොනා අහම්බයක් නෙමේ, හේතුඵල ධර්මයක්මයි. මීටත් වඩා අපි අකමැති දේවල්, අපිට හිතා ගන්න බැරි දේවල්, අපිව තව තව පැටලෙන දේවල් සමාජය තුළ දකින්න පුළුවන්. නමුත් ඒ දකින්න සෑම දෙයක්ම ධර්මයේ හැටියට දකින්න අවසානයේ මේ සියල්ල දැක්කේ අපේ හොඳටයි කියන කාරණේ සකස්. ඒ නිසා මේ සියල්ලම අපේ ධර්මාවබෝධයේ උදෙසා යොදාගන්න. අනුන්ගේ අනවබෝධය අපේ අවබෝධයේ උදෙසා යොදාගන්න. ඒක තමයි දක්ෂභාවය. අනුන්ගේ අනවබෝධය අපේ දක්ෂභාවය උදෙසා යොදාගන්න. ඒ නිසා නිරේතුරුවම ඔය දකින සෑම දෙයකින්ම ඔබ පලා යන්න එපා. ඔබ ජීවිතේට යමක් එකතු කරගන්න. ඒ එකතු කරගන්නේ මොකද්ද? උපේක්ෂාව තුළින් ඉඳන් ධර්මයේ දකින්න.